හරි අදයි හදු මේ යුවී ලයිට් එක. ඉතින් මේක වඩ පේනවා, වැඩිය ගැජට් නෑ, IC එකක්වත් නෑ මේක. ඉතින් ලස්සනට වැඩ කරනවා. මම කලින් බොක්ස් එක හයි ගැලිවි එක මම බොක්ස් එකෙන් ගලවගත්තා වඩ පෙන්වන්න නිසා මේක ඇතුළේ තියෙන දේවල්. ඉතින් මේ වගේ තමයි තියෙන්නේ, මේ ස්පීකර් ලයින් වල දීලා තියෙන්නේ මේක. ඉතින් ඇත්තනම මේ ලයිට් අවුට් වුණත් අපිට ඕන තරම් දෙන්න පුළුවන්. දැන් මේක 10ක් දීලා තියෙනවා, මේ 10ට වැඩි වුණා දෙන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එක කියලා බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් ඇත්තනම ලොකු කෑලි ගොඩක් නෑ මේක, ඕන කෙනෙකුට හදාන්න පුළුවන්. අපි හදලා බලමු කොහොමද හදන්නේ. හරි, ඉතින් ඔය කලින් දකින්නදී මේ ලයිට් සිස්ටම් එක වැඩ කරන. ඉතින් මේකේ විශේෂයෙන් කියනවා මේකේ IC එකක් නෑ. මේ IC එකක් නැතුව මේ මෙන්න මේ වගේ පොඩි කෑලි ටිකක් තියෙන මේ කෑලි නිසා මේක වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම මේකෙන් අර මම කලින් වීඩියෝස් කරලා තියෙනවා, මේ මෙතන උඩ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ඒකේ මම හැදුවා ඔයාලට මේ පේනවා වගේ ලයිට් සිස්ටම්, ඒ කියන්නේ මේ UV ලයිට් සිස්ටම්. ඉතින් මේ පේනවා වගේ මේ පේනවා මේ ඒ වගේ ඒවා හදන්න. ඉතින් ඒ වීඩියෝ එකෙන් බලලා හදා ගන්න පුළුවන්. ඉතින් ඒකේ මම IC යූස් කරලා හැදුවා. ඉතින් මේක බලන නැත්නම් අනිවාර්යෙන් බලන්න, මොකද මේක සිස්ටම් එක වෙනස්, ඒකේ සිස්ටම් එක වෙනස්. ඉතින් මේ වලට IC යූස් කරන්න, අර කලින් පෙන්නපු වලට IC යූස් කළාම හදලා දෙන. ඉතින් ලස්සනයි. ඉතින් මේකත් ඒ වගේම ලස්සනයි. ඉතින් මේ වල මොකද මේක අපිට විශේෂත්වය. දැන් මේක මම දැන් ලයිට් 10ක් දාලා දිනවා. මේක අපිට ඕන 15 20 ඒ වගේ දිගට දා ගන්න පුළුවන්. දාලා ලොකු හෙවි ඇම්ප් එකකට උනා දෙන්න පුළුවන්. මේක විශේෂත්වය තියෙන මේක ස්පීකර් අවුට් එකකටම අපි දෙන්නේ, කිසිම ප්‍රී ඇම්ප් ලයින් එකකට නෙමෙයි. ඉතින් මේක ඒ වගේම කිසිම බෞද්ධයක් නැතුව, يعني කිසිම දැනුමක් නැතුණත් ඉලෙක්ට්‍රොනික ගැන මේක ගෙදර තනියම හදාන්න පුළුවන්. මේක අමුල්ල, ඒ කියන්නේ මේ වගේ පාහන් නැතුණත් හදාන්න පුළුවන්. මොකද මේ පාහන් දාන ලොකු දෙයක් නෑ මේක මං පාහලා තිබ්බට. ඒ වගේම මේ වඩ පේන වගේ මේ පේන්නේ, මේ පේන වගේ සිස්ටම් දෙකකුත් මං හදන කියලා දෙන්නා ඉස්සරහට. මොකද මේ වගේ ඒවා දැනට මං ගාව, මං මේ දෙක හයි කළ දෙන නිසා මට මේ ගලවන්න එනවා. මේ ඔයාලට කියලා දෙන්න වුණොත් එහෙනම් තමයි මට මේ වගේ හම්බුන මං කියලා දෙන්න, නැති වුණොත් මේක ගලවලා හරිය අනිවාර්යෙන් කියලා දෙන්න. ඒ නිසා සෙට් ලයින් චැනල් ඇත්තේ මොකද මේ දෙකත් හදන හැටි අනිවාර්යෙන් කියලා දෙන්න නිසා මේ දෙකත් ඇත්තටම සුපිරි. මොකද මේ වගේ එකක් හදාගත්ත එකේ මාර ලස්සනයි. ඉතින් සවුන්ඩ් සෙටප් එකේද ඉතින් මේ දෙකත් කියලා දෙන්නම්. ඒ නිසා චැනල් ඇත්තේ අනිවාර්යෙන් සෙට් ලයින් චැනල් එක බලලා අතපාර සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කර සබ්ස්ක්‍රයිබ් කර සෙට් ලයින් ඔයගෙන් බෙල්ල අයිකන් එකක් ක්ලික් කරලා ඕල් දාගන්න. ඉතින් අද අපි කතා කරමු මේ වීඩියෝ එක ගැන. ඉතින් මේක හදන්න හරිම සරලයි, මම කියලා දෙනවා හදන වීඩියෝ මුලින්දලා. හරි අබ්බර මේ කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ මම මේ කලින් හදපු එක ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕන නිසා අද හදලා පෙන්නන්නම්. මම මේක හදන්නේ කිසිම බෞද්ධයක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද හැමෝටම බෞද්ධ නැහැ. ඉතින් බෞද්ධ පාවිච්චි කරලා ඒ කියන්නේ සෝල්ඩර් අයින් එකක් නැති නිසා හැමෝටම මේක කරගන්න බැරි නිසා ඉතින් මම කියලා දෙන්නම් මේක අතින් අමුල්ල හදන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඔය බෞද්ධයන් නැති ආයතනත් ඇත්තටම සාර්ථකයි. ඒ වගේම බෞද්ධයක් යූස් කරන දැන දෙවලුනත් ඒක ඉතින් මේ විදිහට කරලා හදාන්න පුළුවන්. ඉතින් ඇත්තම සරල විදිහට අද කියලා දෙන්නේ. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා ඔබට මේ ඉලෙක්ට්‍රොනික ෂොප් එකේ ගියාම ගන්න පුළුවන්. මේ වගේ කන්ඩෙන්සර් දෙකක් ඕන වෙනවා, 470 UF 16 වෝල්ට්. ඒ වගේ කන්ඩෙන්සර් දෙකක් ඕන වෙනවා මේ වගේ. ඒ වගේම අපිට මේ වගේ ඩයෝඩ් දෙකක් ඕන වෙනවා, IN 4007 ඩයෝඩ් දෙකක් ඕන වෙනවා. ඒ වගේම අපිට රෙසිස්ටර්ස් ඕන වෙනවා, 330 ohms රෙසිස්ටර්ස්. දැන් ඔයා සාමාන්‍ය මේකට බල්බ් 10ක් ගන්න ඕන නම් රෙසිස්ටර්ස් 10ක් ගන්න. දැන් මම මේකට බල්බ් දෙකක් ගන්න ඕන නම් රෙසිස්ටර්ස් දෙකයි ගන්න. ඒ වගේ බල්බ් ප්‍රමාණය අනුව රෙසිස්ටර්ස් ඕන වෙනවා. ඒ වගේම අපිට ඕන වෙනවා මේ සෙනර් ඩයෝඩ් එක. ඉතින් මේ සෙනර් ඩයෝඩ් දන්නවා ඇති මේ කඩ ඉලෙක්ට්‍රොනික ෂොප් වල ආයත කිව්වම දන්නවා මේ සෙනර් ඩයෝඩ් එකෙන් අපිට වෝල්ට් 20න් තමයි ඕන වෙනවා. වෝල්ට් 20න් සෙනර් ඩයෝඩ් තුත් ඔයා ගන්න බල්බ් ප්‍රමාණය අනුව සෙනර් ඩයෝඩ් ප්‍රමාණයත් ඕන. කියන්නේ ඔයා බල්බ් 10ක් ගන්න ඕන නම් සෙනර් ඩයෝඩ් තුත් 10ක් ගත්තනම් හරි. ඉතින් ඔයගෙම අපිට බල්බ් තුත් LEDs මේ 5 mm LEDs මේ. ඉතින් මේ ඔයාලට ඕන නම් මේක 3.5 mm වුණත් යූස් කරන්න පුළුවන්. يعني මේක පොඩක් පොඩි බල්බ් එක. ඉතින් මේක 5 mm එක. ඉතින් මේකෙනුත් බල්බ් 10ක් නම් 10ක්, 15ක් නම් 15ක්. ඉතින් මම මේකත් පෙන්නන්න ඕන නිසා බල්බ් දෙකක් දාලා හදන්නේ. මොකද එකම සිස්ටම් එකේ තියෙන මම කියලා දෙන්නම් කරන විදිය මුලින් ඉඳලා. ඉතින් මේ බල්බ් ටික දාලා වුණා. ඉතින් මෙතන සාමාන්‍ය මේ ටික රුපියල් 150 200ක් ඉතින් මේ බල්බ් 10 සිස්ටම් එකක් වුණා ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. හරි මුලින්ම ඔය LED ස්ටික් ගන්න. LED ස්ටික් ගත්තම මට පේනවා මේක මේ දිගාග්‍රේ දන විදියට කොටාග්‍රේ ඍණ විදියට තියෙන. ඉතින් ඒක ඇතුලෙන් උනා බලන්න පුළුවන්. ඇතුලේ මේ කට්ට දෙකෙන් ඇතුලේ ටිකක් ලොකුවට තියෙන ඍණ එක, ඒ වගේම පොඩියට එන්නේ ධන එක. ඉතින් ඒකෙන් උනා බලන්න පුළුවන් අග්‍ර මේ අග්‍ර වලින් උනාත් බලන්න පුළුවන්. ඉතින් මේ අග්‍රවල මේ ඍණ පැත්ත අපි මේ මොනවාගම් ඍණ පැත්ත අපි බල්බ් වල දැන් බල්බ් 10 ගන්න බල්බ් 10ම ඍණ පැත්ත එකතු කර ගන්න ඕනේ මේ විදියට. එකට මේ විදියට එකතු කර ගන්න ඕනේ. ඔක්කොම ඍණ මේ විදිහට එකතු කර ගන්නවා. දැන් මම බල්බ් දෙකක් ගන්න නිසා මේ විදිහට බල්බ් දෙකේ ඍණ මේ විදිහට එකතු කරගත්තා. මේ විදිහට අපිට පැහැදිලිව පේනවා ඇති. මේ විදිහට බල්බ් 10 ගන්නවා, 10ම ඍණ අග්‍ර එකට එකතු කර ගන්නවා. මේ විදිහට මම එකතු කරගත්තා. ඊට පස්සේ අපිට
මේ රෙසිිස්ටර්ස් තින තුන් සිතිහා යෝම් ඒ රෙසිිස්ටර්ස් මේ බල්බල දනාගට මීදිර එක ගාන අම්ම ගන්න එකක් ඇමුණ විදිර ඊළං ඇක්ටත් දනාගටත් මන් රෙසිිස්ට එකක් කමුණ ගන්න පේන මන් රෙසිිස්ටස් දෙකත් මේ දරමුණ ගත්ත දනාග්‍ර දෙකට රෙසිිට දෙයක් කමුගත ඉම්බ බල් දහයන්නම් දහය මේ සිිටම එක විදිර යන්නේ ඊට පස අපට සෙන ඩයිට් තියෙන සෙන ඩයිඩ්ෙක් ගත්තම අපට පේනවා සෙන ඩයිඩ් එක එක පැත්ත මේගේ කළු පාට ලකුණු කල තියෙන මේ ඩයිඩ් එක ගත්තම විදි එක පැත්ත කළු පාලකුණ ඒකක් සම්බන්ධ ගන්න ඕන දැන් මේ තුන්සේ තිය යෝම් රෙසිිස්ට එකට මේ විදිර එකග්‍රයක් සම්බන්ධ කරන ගැන කළුවක් කළු පාට තියෙන පැත්තනව නිකම් පැත්ත මෙම සම්බන්ධ කරලා කළු පාට තියෙන පැත්ත අනිත් බල්බගේ මේ රෙසිිස්ට එකට සම්බන්ධ කරන මේකක් හරි ඊළඟට ආයි අපි මේක උඩටන යන්න උඩට යනකොට මේ කළුවක් කළු පාට තියෙන්න්න උඩට සෙනට ඩෙක ඊළඟ සෙන ඩවිඩ්ඩ බංගන්න අරගෙන ඒකත් මේ කළුවක්ගේ කළු පටිය උඩට හින්න විදියට මේද අමුණ ගන්න අමුණ ගත්තම මේ විදිර යන්න මේ කළු පාට තියෙන පැත්ම උඩට යන්න මේ ඊළඟ බල්බගත් මෙහම ගත්ත මෙතෙන්ට තුන් සිද ෝමස ැමුවා ඉරවත ආය මේ විදිර මේකම පැටන්න කර මේ විදිර උට යන්න තියන්නේ වට පේන මේ මේක තේවිදත වැදීම එකම පැටනර් මේ උඩට කියල තියෙන මේ කළු පාටක මේ කළු පාට මෙ උඩට කියල තියෙන ඒ විදිරනම මේක තියෙන ඊළං බල්බ මෙතෙන්ට තුන් සිදිය අවම්සයත් හර ඇමුණවා යසේක රන්න මේ පැත්තරමුණු ආයි මේක සෙනඩයිඩ ඇද මේ වගේ උඩට කියා තිම අවසාන්ති කියල නම් මේ ඩයිග්‍රමිකත් කොමද පෙන්නල් දෙනම් කිය සරලව කොමද වෙන්න කියලා ඉති ඕන කරනේ තේරුම් ගන්න පුළුවන් ඉති මේ දියත්තම එන්න තම දැම් බල් දෙකක් දාල් කියල් දෙන්න අපි බල්බ එක වැටි කියරයි ඊට පස අපට තියෙන මේ කඩෙන්ස දෙ හදාගන්න කඩෙන්සරවල ගත්තම රින පැත්ත විදිට අපට පොඩි ලක්ුණක් තියම රින පැත් අපට අඳුරගන්න පුළුව මේකන් මේමක සුදු පාල ලකුණු තියන දන පැත්තහෙම ලකුණු කරලා නෑ මේ අග්‍රත් මේ දන රිනවල දන පැත්ත දිගයි රින පැත්ත කොට අර ලිඩිස් වගේම තමයි එන්න ඉදි මේක සමාරකවල අග්‍රම වගේ එක සමානාව තන්තුරගන්න පැනි සතම මේගේ රින ලක්ුණු කල තිය ඉම මේක දෙගන්නේ තැම කඩෙන්සර එක රින පැත්තක තියෙන අග්‍රය අනිත් කඩෙන්සයගේ දන පැත්තන අමුණ ගන්නවා රිනාග්‍රේ දනාග්‍රට කඩෙන්සගේ අමුණ වඩ පේන දැම කඩෙන්සරගේ රිනාග්‍රේ මේ කණ්ඩෙන්සරගේ දන අග්‍රට අමුණ ගෙත්ති හරි අපි මේ දේ තනිටස් බලාන්න පුළුවන්ගන්නේ ඊට පස් අපට පුළුවන් මේ කණ්ඩෙන්සගේ දනාග්‍රේඩ අයිෙන් ආර්දස් හත කියන ඩයිවඩ් එකේ මෙතන ඩයිඩ් ගත්ත මේ ඩයිඩ් ලත් තියෙනට සෙන ඩයිඩ් වගේ මේ සුදු පාට ඉරක්මේගේ මේක තිය සුදු පාටික මේ සුදු පාටිට පැත්ත මේ පැත්තට දන අග්‍රට අමුණ ගන්නවා හරිමන් දනාග්‍රට අමුණගට ඊට පස් තව ඩයිවඩ්ඩක් අරගෙන ඒක සුදු පාටිට පල්ල හැරින්න විදිට අනිත් කන්ඩෙන්සගේ රිනාග්‍රේට මේ විදිර අමුණ ගන්නවා කලින් ඇමුණ සුදු පාටිට උඩට දැන් අමුණන යටට මේ විදිර අමුණ ගන්න දැවට පේන මේක මේ කියර තිය උඩට මේ කිර තියෙන අට ඉති දැන් ඊට පස්ස අපට තියන්නේ මේ දෙකේම අග්‍ර දෙක එකට අමුණ ගන්න අමුණ ගන්න ය ඩයිවඩ් දෙකේම අවසාන අග්‍ර දෙක එකට අමුණ ගන්න මේ විදියට මේ අග්‍ර දෙක එකට අමුණ ගන්නවා හරි අප වැඩේ ඉවරයි දැන් ගොඩක් දුරට ඉතින් හිට පස් තින් අපිට මේ කන්ඩෙන්සයගේ මගේ මේ දකුණට පැත්තින කන්ඩෙන්සයකට කඩෙන්සක රිනාග්‍රට අපේ බල්බල රිනාග්‍රේ සම්බන්ධ කරතින අප මංගේක වරයක් කාන සම්බන්ධරෙන් පෙන්න්න හරිම වර දෙක්ගෙන ති මි අමුල පෙන්න්න දෙම අපේ බල්බල රිනාග්‍රේට ම වරයක් අමුණ ගන්නම් මේ විදියට වරයක් අමුණගෙන අපේ කඩෙන්සගේ රිනාග්‍රේට මේක රිනාග්‍රය වරක අමුණ ගන්න මේ විදිර අමුණ ගත්ත ඉවස අපේ මේ මේක බල්බල අනිත්තාග්‍රය ගැ අනිතාග්‍රෙන්නේ මේ සෙන ඩයිඩ් ඇත්තක් කෙන ඔවුන් තුන් සිදිය ඔවුන් රේස්ටෙක් ගවින් ති මේක ම පල්ල හට වයරක මෙතන් අම්ම ගන්න ඒතමයි තම දනාග්‍රය වෙන අපේ ඒ වයරක අපේ කඩෙන්සගේ වර්පේන මෙතන මේ පැත්තේ දනාග්‍රට කඩෙන්සක මේ පත් දනාග්‍රට මේ දිරම අම්ම ගන්න අපි සැගිට්ට කියවරයි මිච්චර තමයි තියෙන්නේ මේටි කරගත්නම් අප වැඩිගොඩ ඉදි දම කිව්වාගේ පහන්නතු කිසිම දෙයන්නතු ම අතින් අමුල හැදුව ඉති දැන් අවසාන් දැම එක සප්ලයි දෙන්නවන මේ කඩෙන්ස දෙක එකතු වන තැන්ට එක වරයෙකුත් මමුණ ගන්න මේ දිර කඩෙස දෙකතු වෙන තැන්ට එක වාරයෙකු ඒ වගේම අපේ මේ ඩයිවට් දෙක තුවන තැන්ට එක වාරයකු මේ විදිර අමුණ ගන්න අපි තියෙන දැන් කෙලින්ම
මේ වයර් දෙක වගේ සෙටප් එකේ ස්පීකර් ලයින් එකට දෙන්න විතරයි. මේක ලස්සනට අඩ ගන්නවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ මේක. ඉතින් හරිම සරලයි. ඉතින් මේක ඕන කෙනෙකුට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලයිට්ස් දාලා ඉතින් මම පෙන්නන්නම්. මේ වගේ තමයි ඩයග්‍රෑම් එක ඉන්නේ. මෙයාගේ අපිට කන්ඩෙන්සර් දෙක, ඒ වගේම මෙතන ඩයෝඩ් ටික, ඒ වගේම මෙතන ලයිට් ටික මේ විදිහට අපිට මේ වගේ සේන ඩයෝඩ් දදා, ඒ වගේ මෙහෙම උඩට ගන්න පුළුවන්. ඉතින් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි මේ සිස්ටම් එක. ඉතින් ඇත්තටම හරිම ලේසි. ඕන කෙනෙකුට හදාන්න පුළුවන්. කිසිම දැනුමක් අවශ්‍ය නැහැ මේක කරගන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ තව මේ වගේ ලයිට් සිස්ටම් ඉස්සරහට දාන්න. ඉතින් මේ සෙට් ලයින් channel එකත් එක අනිවාර්යෙන් channel එකයි පල්ලෙ හැදි රතු බල subscribe button එක click කර සෙට් වෙන. ඉතින් ඒ වගේම හැබැයි බෙල් එක නේ එකක් click කරන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔය notification එක එන්නේ නැහැ. ඉතින් අපි තවත් අලුත් මේ වගේ interesting video හම්බ වෙනවා. වර්ධ බාස අපි random plus sc